එක පැත්තකින් විවිධ කල්ලි එකට එකතු වෙමින්ින්නවා මේ මොහොතේ. ඔබට පැහැදිලි දැන් මේකට පක්ෂ විපක්ෂ මේ ඔක්කොම බැලුවහම පාර්ලිමේන්තුවේ සංයුතිය බැලුවහම මේකේ කල්ලි කණ්ඩායම් දෙකක් විදිහට නිවැරදි විදිහට පෙනෙමින් තිබෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණේ කාර්යභාරය ඔබ බලාගෙන ඉන්න පහුගිය කාල සීමාව තුළම ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිට අද පහුගිය කාල සීමාව දක්වාම ජවිපේ ගමන් මගේ තිබුණා, ඔවුන්ගේ හැඩයක් තිබුණා, ඔවුන්ගේ ප්‍රතිපත්ති මාලාවක් තිබුණා, යන විදිහක් තිබුණා. ජවිපේ හැම වෙලේම අල්ලගත්තේ ජාතික න්‍යාය පත්‍රය, හැමදාම ජාති ජවිපේ අල්ලගත්තේ ජාතික න්‍යාය පත්‍රය. ඔවුන්ට තිබුණේ රට රටේ සම්පත් සහ රටේ මිනිසු විතරයි මෙච්චර කාලයක ඉතිහාසය පුරාවටම. හැබැයි අද මොකද්ද වෙලා තියෙන්නේ? අද මොකක්ද වෙලා තියෙන්නේ? තමුනාසල දන්නව දැන් ජවිපේ දැන් ක්‍රියාකාරකම දැන් කරන්නේ ජනවාරි 8 වෙනිදා ගේම් එක බැරි වුණා. දැන් පහුගිය 26 වෙනිදා ගේම් එක අල්ලගත්තා. දැන් ඔවුන් ලෑස්ති විශ්වාස භංගයක් ගෙනල්ලා හිටපු ඉන්න දැන් ඉන්න අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහත්තයා ඉවත් කරන්න දැන් ඔවුන් එකගයි. ඒකම ඔවුන් එකඟ නැහැ, අලුත් අගමැතිවරයෙක් පත් කරන වැඩේට එකඟ නැහැ. එතකොට මොකක්ද වෙන්නේ? අගමැතිවරයෙක් නැති රටක් රාජ්‍යයක් බවට පත් කරන්න ඔවුන් මේක අකර්මණ්‍ය කරන්න, මේ 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 රටේ පාලන තන්ත්‍රය අක්‍රිය කරන්න, විකෘති කරන්න ඔවුන් මග බලාගෙන හිටපු අවස්ථාවක් දැන් යොදාගත්තා වගේ දෙයකට පෙරලිලා තියෙනවා, සිදුවෙලා තියෙනවා. හැබැයි අපි මේ වෙලාවේ කියන්න කැමති ජවිපෙන්, ජවිපේ කියන්නේ මේ මහ පොළොවේ තිබිය යුතු පක්ෂයක්, ජවිපේ කියන්නේ රෝහණ විජේවීර මැතිතුමාගේ ඉඳලා ඔහුගේ සංකල්පයන් එක්ක මේ මහ පොළොවේ මහ පොළොවේ ඉන්න මිනිසුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වගේම මහ පොළොවේ මිනිසුන්ගේ හැඟීමත් එක්ක හදවතත් එක්ක බද්ධ වෙලා තිබුණු පක්ෂයක්. හැබැයි අද ජවිපේ කියන්නේ වික්‍රමසිංහ මුදලාලි කියන කෙනෙක්ගේ අර ගොටු ගහන සීනි කිරන්න ගොටු ගහන කොළුගට යාගේ තත්වයට ජවිපේ නායකත්වය පත් වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා රටේ මිනිස්සු මේ වෙලාවේ දේශපාලන ભેදයකින් තොරව මේ වෙලාවේ රටේ තියෙන මේ ඇති වෙලා තියෙන ව්‍යාකූල තත්ත්වය දිහා බලලා මේ වෙලාවේ මධ්‍යස්ථ සිතින් මධ්‍යස්ථ විදිහට මේ රටේ මේ පත් වෙලා තියෙන ඉරණම දිහා බලාගෙන ඉන්න කියන ආරාධනාව මේ රටේ මිනිසුන්ගෙන් අපි කරනවා. ඒ වගේම මේ රටේ මිනිසුන්ට දැන් එකම එක දෙයයි තියෙන්නේ, මේ තියෙන විකෘතිය වළක්වාලා නම් තියෙන එකම එක දෙයයි මහජනතන්ත්‍රයකට මහජනතාවට මේ ඡන්ද බලය ගිහිල්ලා පාර්ලිමේන්තුවේ බහුතරය තේරීමේ අවස්ථාව මහජනතාවට ලබා දෙන එක විතරයි. අපි මේ වෙලාවේ මතක් කරනවා මේ කුමන්ත්‍රණවල අවසාන ප්‍රතිඵලය මේ රටට අවසානයේදී වෙන්නේ හොඳ දෙයක් නෙමෙයි. මේ කුමන්ත්‍රණවල අවසාන ප්‍රතිඵලය වෙන්නේ මේ රට මහා ප්‍රපාතයකට ඇදවැටීම. ජවිපේ බලාගෙන ඉන්න එක පැත්තකින් ඔවුන්ට නැති වුණු අවස්ථාව කොහේ හරි තැනකින් මේ ඝට්ටන අස්සේ මේ විකෘතිතාවයන් අස්සේ ඔවුන්ට පේන තැනක් ඔවුන්ට හරි තැනක් හදාගන්න ඔවුන්ගේ කුමන්ත්‍රණයේදී ඉන්නවා. අනික් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ අනිකුත් කණ්ඩායම විජේ ඔවුන්ට උදව් කරපු විජාතික කණ්ඩායම් වගේම ඔවුන්ට සහයෝගය දුන්නු විජාතික කණ්ඩායම් වගේම ඔවුන් හා එකට එකතු වෙලා ඉන්න යාළු මිත්‍රයන් පෙනවීම සඳහා යලිත් බලය ලබා ගැනීමේ අරමුණින් ඉන්නවා. අවසානයේ මිනිසුන්ට කවුද අපි වෙනුවෙන් ඉන්නේ කියලා, කවුද අපිව හොයන්නේ කියලා, කවුද අපි වෙනුවෙන් පෙනී ඉන්නේ කියලා හොයාගන්න බැරි තැනකට මිනිසුපත් වෙලා ඉන්නවා. දැන් ඊයේ දවසේ ඇතුළත අපි අහන්න ලැබුණ කාරණාවක් තමයි මංගල සමරවිර මැතිතුමා ඇතුළු පිරිස මේ ආණ්ඩුව නීති විරෝධී, ආණ්ඩුවේ ක්‍රියාදාමී නීති විරෝධී කියලා කිව්වා. මේ මොකද්ද මේ කියන්නේ? යන්නේ මහජනතාවට මේ මොහොතේ හෝ යම් සිතක් අත් වෙනවා නම් ආර්ථිකමය වශයෙන්, මහජනතාවට යම් සිතක් අත් වෙනවා නම් අනික් පැත්තෙන් සමාජීය වශයෙන් ඒක කඩා බිඳ දැමීමේ අවස්ථාව ඔවුන් උදා කරගන්න සූදානම් වෙනවා. අපි මේ වෙලාවේ මතක් කරනවා අවසාන වශයෙන් මේ රට යන්නේ ආපහුස්සරයක් යුද්ධයේ තිබුණු රටටත් වඩා මහා නරක තැනකට. මේ රට මේ ගමන් කරමින් ඉන්න යුද්ධයේ තිබුණු ආර්ථික රටාවටත් වඩා මහා නරක තැනකට. ඒකෙන් මුදවා ගැනීමේ අරමුණින්, ඒක මුදවා ගැනීමේ උනන්දුවෙන් සහ වුමනාවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වුණා. ඒකම කැබිනට් මණ්ඩලයක් පත් වුණා. ඒ කැබිනට් මණ්ඩලය සහ අගමැතිතුමා රටේ මිනිස්සුන්ට සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යන මොහොතක්, අධිකරණ තීන්දුව ලැබෙන තෙක් අපි බලාගෙන ඉන්නවා. අපි විශ්වාස කරනවා අගමැතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව සක්‍රියයි, ආණ්ඩුව බලාත්මකයි, මහජනතාවට දිය හැකි සියලු දේම, මහජනතාව වෙනුවෙන් කළ හැකි සියලු දේම අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් රටේ මිනිස්සුගෙන් ඉල්ලනවා බලාපොරොත්තු සහගතව රැඳී සිටින්න, බලාපොරොත්තු සහගතව ඉන්න අපිට කළ හැකි දෙයක් තියෙනවා නම් හෙටත් මිනිස්සු වෙනුවෙන් කරනවා. ඒ වෙනුවෙන් පෙනී ඉන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා.